ස සස සමා සමදුසරණයි හැබදිනටම ධර්ම ශ්‍රමණ පිලාස්සේ සැදපත් වාසනාවන්ත ගුණකරුක ලංකාවාසේ ලෝකවාසේ සොපෙන්වත්න්නේ. බොදුන්ගේ හදපතිෙහිනාලිකාවමත් සදහාමේකාශ නිරන්තරෙන් ඔබවිත ගෙනෙනු ලබන මෙත් බපුද්ධාපි වන්දධනාතය තු දායකත්ව ධර්ම දේශනා මාලාාවවේ පටි ධර්මානු ශස්සනාවන් ඔබට ස්්‍රමණය කරන්නට මට කඩවෙන් කරනට යපසූතනාවන්නේ. හැමදිනාටම පෙරදැරි වාරානා කරමින් පලළම් කොට ගෞරුනීය දේශයකණන් වහන්සේව පිහැම දෙනම් සාධනතෙන්යතුව පිරිගනිමෝ අවස රැසේ පත් කරන්නට අප පින්වත් පූච්චපද මාතර මහින්ද ගෞරුණීය කල්්‍යයහන මිතරයණන් වහන්සේ මේ වටිනා ධර්මාුණු ශසාසන අවසිත කරල්ලබන්න. උන් වහන්ස සාදුන් හදනබබෙන් පිරිගනිමෝ සාධහෝ සාධහෝසාධෝ සදවතු දේ දධර්මානු සසාස්සනාවවස් සදාහප ප බරදායිකත්වයගෙන කටයතක කරල්ලබන්න මහනුවර දංගොල්ල උද්‍යානමාවතයේ අංක විසිහය නිවසේ පදිංචි. LW වනිගසූරිය පියානන්ට සහ මර කහවත්ත ලියනගේ මෑණියන්ට නිෙදුක් නිීරෝගී සුව පාර්ත්ථනා කරමින්. දියනිය ලක්මිනී වනිගසූරිය බෑනනුවන් දෙමුතු දැල්දනිය සහ මිඩපෙරිය. දිහන්සා දැල්දනී යන පින්වත්ත පිරිසවිසින් දාකත්්‍යයොු ලබනවා දරනිය දෙමපියන්ට ආශිරවාද පෙනනිස යාදරනියය දීනිය විසින්. ඒවගේ අරමුණු අතර සෙහි පත් කර තිබෙනවා. දෙපාශයම මිය ගිය සෙලූම වරිග පරම්පරාගත නෑදෑඇහිතමිත්‍රාදිීන්ට පින් පෙත් අනුමෝදන් කරන්නටත් ගෞරුණනිය දේශකයනන්මහන්සේට ආශිර්වාදය කරනට බලාපොත්තු වනවා. ස් වල වරුණු බලාපොරොත්තු ප්‍රත් න සිත්තුල පැද කරගෙන ගෞරනිය දේශකනන් වහසට අ අපි සාධ නාදනාවවෙන් අරාතර කර වූ මේ වටිා ධර්මානු ශාසනාව සිදුකරීම සඳහා. සදහූ සදහෝ සදෝ අවස්්‍රයි අප පෙන්වත් ස්වල් මින්ද්‍රයණන් වහන්ස සමන්තහා චක්හවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් මනි රාජස්ස සුනන්තු සගග මොක්හදන් දම්ම සවන කාලු අයංබදන්තහා දම්ම සවන කාලු අයංබදන්තහා දම්ම සවන කාලෝ අයංබදන්තහා නමෝටස්ස භගවතු අරහතු සබ්දම්මි සුවප් පටි හත ඥාන චාරස්ස දස බල දරස්ස චතුවේසාරච්චය විසාාර දස්ස සබ් සත්තුත්ත මස්ස ධම්මිසරස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස තතාාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මිසුුවක් පටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්ච්‍ය විසාරදස්ස සබ් සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තහාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මි සුවක් පටිහත ඥානචාරස්ස දසබල දරස්ස චතුවී සාරච්ච විසාර දස්ස. සබ් සත්තුත්ත මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මත්සාමිස්ස අතහාගතස්ස සබ්බ්ඥුණෝ සම්මාසම්බුද්දස්ස උතුම්ම භාග්‍යවුතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරනමී වෙලාබේ. මාගේ මොවන් වැරදි වචනයක් පිටනොවේවා මිතිා දුෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යතුන් වහන්සේග සත්‍යමුූ බුද්ධ වචනය භාග්‍යුතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලුවාරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියුලු ශාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාදූ සාධූ සාදූ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නී දවසේදී පත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පිතින අද ධර්මදේශනාව සඳහා මාතුෘුකාවශයෙන් තෝර ගත්තා බොහෝම වටින දහම් කාරණාව. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිද්ධ ලබපු ශ්‍රාවකයෙක් තමයි දේවදත්ත හාමුදුරුවෝ කියල කියන්නේ. දේවදත්ත හාමුදුරුවන්ට මේ ශාසනයට ඇතුල්වෙන කොට හිත තිබුණ නිවන් දකින්න දේවදත් හාමුදුරුවන්ගේ හිත කෙලෙස්වලින් යට කරනවා ඒ කෙලෙස්වලට දේවදත්ත හාමුදුරුව වටින කන්දෙනවා දවදත් හාමුදුට ඒ හිත වෙනස් වුනේ කොතනද දවසක් දේවදත්ත හාමුදුරුවන්ට ජේත වනාරාමඉන්න කොට මෙහිම හිතෙනවා විධ විවිධාය මේ ජේත වනාරාමිට එනවා කෝ බාගවතුන් වහන්සේ කෝ මහා කාශපයන් වහන්සේ කෝ මහා සාරිපුද්්‍යයන් වහන්සේ කෝ මොග්ගල්ලාණයන් වහන්සේ කළහගෙන හැබැයි කවුරුවත්තින්නේ නේ කෝ දවදත්යන් වහන්සේ කලාාගෙන අන්න ඒකට දේවදත්ත හාමුදුරුවන්ගේ හිත තුළ යම්ආකාරයකට පසු ඇවිල්ලක් ඇතිවුණා මේකත් හොඳ කාරණාව තමන්ට නොලබෙන දේවල් තමන්ට ලබන්න ඕනේ කියල හිතනකොට එ නොලැබෙන දේවල් ලබන්න උත්සාහගන්නේ කිලිස් ධර්ම ගොඩාකතු කරගෙන තමන්ලට එහම කෙනෙක් ඉන්න එත්තා එක තමන්ගේ සංසාරයේහි ගෙනාපු අකුසල කර්මයක විපාකය නමුත් අනුවනයාගේ තියන එක ලක්ෂණයක් තමයි අකුසල් ගෙවන්නේ තවත් අකුසලයක් රැස් කරගෙන නුවනැත්ත කරන්නේ කුසලය ගෙවන්නේ තවත් කුසලය රැස් කරගෙන සමහර වෙලාවට අකුසලය ගෙවනවා කුසල් රැස් කර ගන්නවා සමහර නුවනැතිය අදත්තින්නවා තමන්ට ව්‍යාපාරවල අලාභ වෙනකොට තමන්ගේ ආර්ථික ශක්ති අඩුවෙනකොට වඩා වැඩි වැඩියයානාකාරයේ දන්දිනවා කරදර ළඟ පුළුවන් තරන් කරණ පින් කරනවා නුවන ඇත්තු හැබැති අනුවනය සැපතක් කාවත් කරගන්න පවක් දුකක් ආවත් කරගන්න පවක්. දුක සැප දෙකේදී මනෝනය කරන්නේ පව්කරගන්නේගේ නුවනැත්ත කරන්න දුක සැප දෙකේදම කරන පින් කරගන්නට. දවදත්ත හාමුදුරුවන්ට අරකීන පසු තැවිල්ල නිසා උන්වහන්සේ අජාසත්ව කුමාරයාව පහදව ගත්තී. තමන්ට තමන් හොයාගෙනන දායකෙක් හදාගන්න. හැබැයිතිං අනුවනයා කෙලෙස් වලින් සතුටුවෙෙද්දී එක තැනක නතර වෙන්නේ නේ. ත තව තව කෙලෙස් වඩනවා ති එදා දෙවදත්ත හාමුදුරන්ට මෙහිමි හිත්තුවිල්ලක්කාව. මම දැක් මෙිහිමඉඳල වැඩක් නේ මට යම් ආකාරයකට බලයක් ගොඩ නගා ගන්න ඕන ටට අප සිතුවිල්ල තමයි මෙ සංගරත්නය පරිහරණය කරන බලය ලබාගන්න. මහා සංගරත්නය පාලනය කිරීමේ නායකත්විය ලබාගන්න දේවදත්ත හා මුදුරුවෝ ඒක මෝලික කරගෙන බුදුරජන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සටක න සාමීනී උබහන්සේ දැන්වයසයි බහන්සේ දැ විවේකින් වැඩන්න ඕන කාලය ඔබහන්සේ විවේක ගන්න සංගරත්නය පරිහරණය කරන එකවෙහෙස ඔබහන්සේ දරන්න ඇැතුව එක මට දෙන්න මම මේ සංගරත්නය පාලනය කිරීමේ ඔබසේට උදව්වක් කරන වගේක කරල දෙන්න කියලකිව්වා මේ සංගරත්මය පරිහරණය කරන්නක් ඔබහන්සේ විවේකෙන් ඉන්න ඒ වෙලා විදී බුදුරජන්හස දේවදත් අහා මුදුරට කියන්නේ. සූරය මණ්ඩල දෙකක් චන්ද්‍ර ම්ඩල දෙකක් වගේ බලන මගේ මේ ශාසනයහි මහා සාරපුතයන් මහා මොග්ගල්ලානයන්වැනි දෙනමක් ඉ දෙෙද්දී. ඔවුන්ටත් නොදන දෙයක් නඹවැනි කෙලතොල්ල කොට දී කෙලානවා කෙලතොල්ල කියන්නේ දුස්ප්‍රාක්ඥයට අන්නේ වචනයට දේවදත්තා හාමුදුරගේ හිතරරි දරා එදාඉල්ල තමයි දේවදත්තතා හාමුදුර භාගතු වන්සකින් පලිගන්න හැතුලි අ සත්තරයිතුමාව තමයි තෝර ගත්තේ අජාසත්ත රයිතුමාගේ හිතේ වෙනස් කරා ඔබගේ පියරජතුමා මැරණකං හිටියුතිං ඔබට කවදාවත්තුයි රජකමණන් ලබන්න පුළුවන් කමක් ලැබෙන කක්න එනිසා නුම්බෝයේ රජකම දැම්ම ලබාගන්න ඔයි පියාව ගාතනය කරන්න ම්‍යාසත් පුරුෂ වච්චනය හිතපි හිටුව ගත්තු ජත්තකුමරයා පීරයිතුමාාව මරණවා ඒම මර ලංග මගද රාජ්‍ය දෙකහි පාලන බලි අජාසත්ත රයිතුමා ලබා ගන්නවා හිඩ පස්සදී අජාසත්ත රයිතුම රජවර්ණ දවසේ දත්ත හාමුදු රජාසත්ත රජතුම හම්වෙල මිහිම කියනවා මහ රජය ඔබගේ මනෝරතියනං ඉෂ්ට වුණ ඔබ බලාපොරොත්තු විච පාර්ථනාව ඉෂ්ට වුණ දැන්තින්නේ මගේ බලාපොරොත්තුව ඉටු කරගන්න එක රජු අහනවා ස්වාමීණී ඒ සද හම්මම් මොකද කරන්න ඕන ද හ මුදුර කියනවා මහරජ මට කිසිවක්්‍යපා මට පොළුවන් ඔබගෙලන්ගන දක්ෂම දුනවායුත්් කිහිප දෙනෙක් දෙන්න කිවා රජා සත්්‍ය රයිතුමා වාලවේදී අක්කනයවේදී ශරවේදී ශබ්දවේදී කියන මෙිනි උපාදිී හතරම සමර්ථ කරපු දක්ෂ දුනවාය පන්සයේ දෙනෙක් දේවදත්ත හාමුදුරට ලබල දුන්නා ඒ දුනුවායෝ පන්සේ දෙනාගෙන් දේවදත්ත හාමුදුරුවෝ දුනවාය තිස්සෙක් දෙනෙක් පිතරක් ගත්තා අක්කනවේදී කියන මේ අුණු එළියෙෙන් ඉලක්ක බලල දුනුවී තල විදිනවා අකුණු වෙලියෙන් ඉලක්ක බලලා අන්නේ වගේ දක්ෂ දුනවායු තිස්සෙක් දෙනෙක් ගත්තා ඒත් තිස්සෙක් දෙනාගෙනොත් දෙවදත්ත හාමුදුරුවෝ දහන්න නායකයක් ගන්නවල ළඟට ඔහුට මෙිහෙම කියනවා නොඹ දන්නවා මමයි රජී අතරි තියනෙ මොනවගේ සම්බන්ධයක් දෙ කියන එක. මට පොළුවන් ඔබ ඉන්න නිලතලය ඔයිට වඩා උසස් කරන්න හැබයි මගේ බලාපොරොත්තු වනු බහරිී තිිටු කරල දෙ වා හෙට දවස අසවල් වීදියේ භාගෙතුන් වහන්සේ පින්ඩ පාති බඩිනවා නුඹ ගිහිල්ලා එක ඊ පහරින් ඒ බාගතුන් වහන්සේ විනාශ කළ දාන්න දුනුවාට මනාපු වෙලා ඔහු ඒ සඳහ සෝදානම් වුණ අර තිස්සෙක් දෙනාගෙන් තව දෙන්නෙක් ගන්නේවා තුරච හ තව දෙන්නේ ගන්නවා ඒ දෙන්නට කිව්වා නුබර අසවල් මාර්ගයට යන්න ඒ මාර්ගයේ දිගේ නුඹලගේ නායකයා ගමන් කරයි නඹලට තියෙන කාය භාරය තමයි ඔහුව මරන්න ඔු ඔවුන් දෙන්න වෙන මාර්ගිකට පිටත් කර ඊළකට ඉතුරවෙච්ච විසි අට දෙනාගෙන් තවත් හතර දෙනෙක් ගෙන්න්වා ඒ හතර දෙනාට කිව්වා නොඹලමි අසවල් මාර්ගෙට යන්න ඒ මාර්ගන් මේ දුනුවාය දෙන්න ගමන් කරයි ඔවුන් දෙන්නව මරන්න පවරලා ඔුන්ට කිනවා මිනිමී මාර්ගෙන් ඔවුන් දෙන්න මරල පිටත් පෙන්න්න ඊළඟටර ඉතුරවෙච්ච විසි හතර දෙනාගෙන් තව අට දෙනෙක් ගෙන්න්නේ ්වා ඒ අට දෙනාට කිව්වා නුඹලාට දෙ මිනිමී මාර්ගෙට යන්න ඒ මාර්ගෙන්මි අසවල් දනවාය හතර දෙනා ඒවි ඔවුන් හතරදිනා මරන්න ඒ අටදිනා ර්ගෙට පටත් කළ්වා ඉතුරවෙේච දහසේ දෙනාම ගන්නවල ඔවුන්ටත් අරාට දෙනාම් අරන්න නියෝග කළා දේවදත්ත හාමුදුරගි මේ උපාය තමයි මේක දේවදත්ත හාමුදුරෝ කලා කියන එක නොවැඟ වෙන්න තමයි දේවදත්ත හාමුරුව මේ විදියට සැලසුම් කරන්න ඉති පහෝදා භාගතුන් වහන්සේ මහාකරුණ සමාපත්තියෙන් ලෝකයේ දිහා බලලා මේ දේවද හාමුදුරගේ මේ පවකාර ක්‍රියාව දැකලා භාගතුන් වහන්සේ දකිනවා මේ තිස්සෙක් දෙනාම සසර හොඳට පින්කරුපාය ඒතිස්සෙක් දෙනාට මේ ජීවිතයහි සසරින් එතරවෙඩ තරම් පුුණ්‍ය ශක්තියක් තියෙන පිරිසා මේ කරන ක්‍රියාව නිසා ඔවුන් සංසාරයේ තවත් දීර්ග කරගන්නවා කියලා දේවදත්ත හාමුදුරුව වන්ගේ මේ අනුගාමිකයෝ ස් දෙනාට පිහිට වෙන්න භාගතු නාන්සිේ හිමිදිරියම වඩිනවා. ඒ වෙලාවෙදී බාගතුන් වහන්සේ අ ප්‍රධහන දුනුවාය දකිනවා දැකලා. භාග්‍යතුන් වහන්සේ කිරිහි භාග්‍යතුන් වහන්සේගේ ශරීර වරණයටයි භාග්‍යතු වහන්සේ ගිරයාා පතිටයි පැහැදිච්ච ඒ දනුවායා දුනු ඊතල ටික පසෙ කලා භාගතුන් වහන්සේ ළඟට යනවා ගල භාගතුන් වහන්සේ ළඟ වැැඳ වැටිලා ස්වාමීනිය අසත් පුරුෂයකගේ බහට කැමතිවෙිලා පවකාර වැඩේ කරන්නාවේ ස්වාමීණී මටයකට සමාාවෙන සේක්වා කියලා භාගතුන් වහන්සේගේ සමභ ගන්නවා එහෙම සමාවරගෙන නගිට්ටම භාග්‍යතුන් වහන්ස හට උපදෙසක් දෙෙනවා දරු අපට අනාර්ථයක් කරන කෙනෙකුට මේලෝකේ යහප තක්නේ පරොවිදීත් යහප තක්නේ ඔවුන් දෙලෝම විනාශ කරගන්නවා නිසම පෞ්කාරකමින් මිදිලා නුම්ලගේ දිවිරැක ගන්න කියලා ඔහු අර මරන්න නියම කරපු පාරිාවන්න නැතුව වෙන මාවතක යවනවා ඉට පස්සෙදී භාග්‍යතුන් වහන්සේ ඊලඟ දෙන්න ගාවට යනවා ඊලඟ දෙන්නටත් ඒ විදිටම අනුශාසනා කරනවා ළඟ හතර දිනාගාවටයනවා ඕුන්ටත් අනුශසාසනා කරනවා ඊළඟ අට දිනාගාවටයනවා ඔවන්ටත් අනුශාසනා කරනවා ඊළඟ දහසේ දිනාළගට යනවා ඔවන්ටත් අනුශාසනා කරන මේ විදියට තිස්සෙක් දිනාට මනුශාසනා කරනවා ඔවුන් තිස්සෙක් දිනාම පින් උතුනි සවවාන් පල පිහිටෙනවා භාග්‍යතුන් වහන්සේකිරි අප ප්‍රමාණ සද්ධාවක් ඇති කරගෙන සසර තියනෙන බියකරුවාව වටහාගෙන මෝන් තිස්සෙක් දිනාම ගතුන් වහන්සේ සාසනය ඒහි බිකු ප්‍රෝජාවෙන් පැවිදි උපසම්පදාාවලා බනවා එහෙම පැවිදි උපසම්පදාාවල බලා මේ තිස්සෙක් දෙනාම භාගතුන් වහන්සේ ළඟ බනහලා උතුම් අරහත් පලේ සාක්ෂාත් කරගෙන සසරින් එතරවෙනවා දෙවදත් හාමුදුරුව දැනගත්තා මෝන් තිස්සෙක් දෙනාම් බුදුන් සරණ ගියා කියලාදවදත් හාමුරුව එකට කේන්ති ගිහිල්ලා ු ලවා භාගතුන් වහන්සේ මරබන්න බෑ මමම ඒ සඳහා උත්සාහ ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ගිජිකුළු පව්ව පාමුල සක්මං කරද්දි දෙවදත්ත හාමුදුරුව එතනට වඩිනවා ගිජකුළු පව්ව මත්ෙහි නැගපු දේවදත්ත හාමුදුරුවෝ යන්ත්‍රයක් ආධාර කරගෙන ගිජුළු පව විශාලගල් පරවතයක් පහල භාගතුන් වහන්සේගේ හිසට එහෙල්ලෙනවා පෙරජීවිතයක උන්හන්සේ බලවත් අකුසලයක් කරගෙන තිබුණා ඒ තමයි දන ලෝබෙෙන් එක්තර සහෝදරයෙක්ව පරවතයකින් බිමට එහලා අකුසල කරමය නිසා එදා පනතුන භාගතුන් වහන්සේට අර පරවතය මුදුුණු ඉඳල පහලට ගලාගෙනෙනවා. දේවදත්ත හාමුදුරු පහලට හෙල්ලන්නේ සාමාන්‍ය ගලක් නෙවෙයි දේවදත්ත හාමුදුරගේ කාය බලය ධර්මිහි සඳහන් කල තියන්නේ. ඇත්තු පස් දෙනෙකුගේ කායි බලයක් තියෙනවා කියලා. එතුොට දවදත්තා හාමුදුරුවන්ට පුළුවන් ඇත්තු පස් දෙනෙකුට ඔසවන්න පුළුවන් දෙයක් තනියින් ඔසවන්න යන්ත්‍රයක් ආධාර කරගෙනෙක් පෙරලොපු ගල කියන්නේ ඇත්තු පස් දෙනෙකුටවත් තනියෙන් එකට එකතු වෙලා වන්න බැරිතරම ගලක් තමයි දේවදත්ත හාමුදුරුව යන්තිරය කාධාර කරගෙන පෙරල ලතියන. විශාල ගලක් තමයි භාගතුන් වහන්සේ මතට හේලන්නේ. නමුත් සංසාරයේ පුරාවටම ප්‍රාණගාත ශික්ෂාපදය රැකළ හිටපු භාගතුන් වහන්සේට පුන්නෙ බල මහ පරවත දෙක් කඳු පාමෝලින් පැනැක්ගා ඒ පරවත දෙක අර ඉහල ඉදල පහලට ගලාගෙනන්න පරවතය පිළිගත්තා නමුත් ගල් දෙක එකට ඇටීමෙන් ගල් පතුරක් විසි වෙලා ගිහිල්ලා බාගතුන් වහන්සගේ ශ්‍රීපාදෙහි ගැටුුණා එතන ලීක ැටියක් ඇතිවුුණ බුදුකෙනෙකුගේ පිහතුන ශරීරයේ ලේ සොලබන්න කාටවත් බෑ එකන්නේ ලේ ලියට ගන්න කාටවත් බෑ සම සිදුරු කරන භාගතුන් වහන්සගේ කාටවත් බෑ බුදු වහන්සර තියෙන්නේ වජර සංකාතකය දියමන්තියක් වගේ ශක්තිමත් අයක් භාගතු නනාන්සර තියෙන්නේ න්හන්සේට ගල්පත්තුර වැදීමින් මේ පාදිහි ශ්‍රීපත්තුල ලේ කැටියක් ඇතියවුණි එක හොයි වගේද කියනවනම් අපි මිටියකින් ඇනකට ගහදදී වැරදිල ඇඟිල්ලි වැදුනම ඒ ඇගිලි ලේ කැටියක් ඇතිවෙනවනි ලේලියට එන ලේ කැටියක් ඇැතිවෙනවා අන්න ඒ වගේ ලේ කැටියක් තමයි උන්හසගේ ශ්‍රීපත්තුල ඇතියුුණනි තිං ජීවක වෛද්‍යවරයා වහන්සේ අවසර ලබාගෙන ඒ ලේටි ඉවත් කරලා උන්හන්සගේ ශ්‍රී පතුලේ බිහේතක් බඳදිනවා එක දවසෙන් මේ ඒ තුවාලය සුවවෙලා පහෝදා ඉඳලාම භාග්‍යතු වහසේ නැවතත් සොපොරදුතු පරරිදි භික්ෂුන් වහන්සේලාත්ක නගරචරිකා වැඩම කර ඉතින් එදාත් දේවදත්ත හාමුදුරන්ගේ උත්සාහය අසාර්ථක වුණා ග ගත්තු හැම උත්සහයක් මසාර්ථක වෙච්ච එකේ දවදත් හාමුදුරුවෝ මෙහෙම කල්පනා කරනවා මේකට මිනිස්සයි දෙව්වට වැඩක්නේ මොකද මිනිස්සයි දෙව්වම භාගතුන්හන්ස රූපය කිරහි පැහැදිලා ඔවුන් බුදුන්සරණ යනවා මේකට සුදුසුම කෙනෙක් තමයි හොඳ නරක නොහඳන ගුණ අගුණ පිළිබඳව අවබෝධයක් නැති මනුෂ්‍යෝ පිළිපඳව පහදිින් නැති චන්ඩ සැඩ පරුෂ තිරිසෙනකව යුදවනික. එකට සුදුසුම තිරිසනා තමයි රජුගේ ඇතු නාලාගෙරි හස්තිරජය. ේවදත්ත හාමුදුරු තීරණය කර ඔහුලවා භාගතුන් වහන්සේ විනාශ කරවන්න තිදා දේවදත්ත හාමුදුරුව රජු ලඟට ගියාම් දේවදත්ත හාමුදුරුවන්ගමේ දුක්බර මුොහුණ දිහා දැකලා රජු වහනවා ඇයි ස්වාමීණය වහන්සේ කල කිරීමේ දේවදත් හාමුදුරුව කන මහරජමං කොහම සතුට ඉද ඔබට වගේ මහරජ මට පින්නේ ඔබටන ඔබ බලාපරො තුවිටු කරගන්න පුළුවන්ක මක් ලැබුණ හැබැ තාම මගේ බලාපොරොත්තු ටු කරගන්න බර වුුණා ති රජු අහනුව ස්වාමීණය උබහන්සේ කරපු කිසි දෙයක්ක් සාර්ථකුණේ නෑන ති දෙවදත්ත හාමුදුරුව ඒ කාරණාවට පිළිතුරුදමින් කියන්නේ ඒක මහරජ මකව මට පින්න තු ඇති කියලා අසත රයිතු හනවා ස්වාමීය බහන්සේට මගගේ මොනෝද කිරන්න ඕන ඕනෑම දවක් තියෙනවන ඔබහන්සේ මට පවසන්න මංගේික ඔබහන්සරේ කර දෙන්න. ඒවිලාවිදිී දෙවදත් තහාමුදුරුව රජුගෙන් මෙහිමඉල්ලිමක් කරනවා. හොනයි මහරජ මටහිනම් තවත්ය අවස්ථාවක් දෙන්න මට පුළුවන්දහනුව නොගගේ හස්ති රාජ්‍යාව දෙන්න රයිතුට කමතිෙනවා අජාසත රයිතුම හැබැකිනව ස්වාමින උහන්සේ ගත්තු හැමත් සහයකින්මඋන බුදුරජාන් වහන්සේගේ බලය තවතව ලෝකයා ඉදිරී ප්‍රකට වෙච්චික කමක් නැති උහන්සේ කියනවන මං එකත් ලබල දෙන්න දෙවදත්ත හාමුදුරුව අජාසත රයිතුමාගින් නාලාගෙරි හස්තිරාජාව ලබාගන්න අවසර ලබාගෙන ඇදවවා හමුවෙන ගිය ඇත්ගෝට කියනවා නොඹ දන්නවනේ රජුයි මායා අතරි තියන සම්බන්ධය මොන වගේද කියන්න. මට පුළුවන් නොබෝ ඉන්න තානන්තරීින් උසස් කරලා නොඹට විශේෂය වැටුපක්ක විශේෂ තනතුරක් ලබල දෙන්න. හැබැති ඒක මට කරන්න පුළුවන් වෙන්නේ මගේ අදහස නු හරියට ඉටුකරොත් පමණයි දෙද හාමුදුරුවන්ගේ කතාව හපු ඇත්ගව්වා අහනව වාමිනුම් මගේ මොකක්ද ඔබහන්සට කෙරින් නඕවන දෙවදත්ත හාමුදුරුව කියනවා හෙට නගරේ මිනිමේ අසවල් වීදයේ භාගතුන් වහන්සේ පිඩ පාතිය වඩිනවා මේ නාලාග ඇතාව වෙනද කුලප්පු වෙන්නේ රාකලකීයක් විවබද ට එ හෙට රාකල දාසයක් පොෝලා අසවල් වීදයේ වඩින භාග්‍යතුන් වහන්සේ විනාශ කරවනි යවන්න කිවවා ති එත්ගූවයි වගකීම බාරගත්තා රජුත් මේ කාරණාව නිසා නගරට පණිවිඩියක් යැව්වා හෙට නාලාගිරි හස්තිරාජයන් නගරෙහි සැරි හරයි ේල ප හම නුඹබලගගේ කටයුතු අවසංකරල නඹලගේ නිවෙස් බලා ගමන් කරන්න හෙට නිකමටබත් එළියටෙන්නිපා දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේව ගාතනය කරන්න නාලාගෙරි හස්තිරාජායා යෙදෙව්වා කියෙන මිනිමි පුවත පිහතුර මුළු නගරි පුරාම පැතිරලාගිය භාග්‍යතුන් වහන්සේ කිරහි අප්‍රමාණ ශ්‍රද්ධහාවන් මගේ භාග්‍යවතුන් වසේ මගේ භාග්‍යවතුන් වහන්සේ කියල මමායිනය කරපු ශ්‍රාවකයෝ බුදුරජාන් වහන්සේ හමුවට ගියා. ස්වාමීනය වහන්සේ හිට නගරනම් පිඩපාති වඩින් එපා. ස්වාමීනයඔ වහන්සේ හිට විහාරය වැඩන්න අපිට විහාරයට ධනයගෙනල දෙන්න. දේවදත්යෝ ඔබහන්සේ මරන්න මෙන්න මෙහිම උපායක්යෝ දලා. සරු සත්්‍යයන්න අභිභවනය කරගෙන වැඩන්න භාග්‍යවතුන් වහන්සේට ටිකතුර මේ කාරණාව පේනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දකිනවා නාලාගෙරි හස්තිරජාව දමනය කො දමනය කරන අවස්ථාවේ ඉන්න අසූහයි දාහක් සත්‍ය වෝ සසරින් එතර වෙනම කියලා අන්නේ ප්‍රයෝජනය දැකලා භාගතුන් වහන්සේ තීරණය කළා හෙට නාලාගිරි හස්තිරාජාව දමනය කරන වඩිනම කියලා. තැර නගර දායකිවවිල ආරාධනා කරපු දාානය බාරගත්තා හැබැයි හිට වඩින් නෑකරපුොරුන්දුූරීන වෙලාවිී බුදුරජාණන් වහන්සේ ආනන් දහාමුදුරන්ට කියවා අනන්දෙ හිට විහාර දහටමීන්න භික්‍ෂුන් වහන්සේලාට නගරචාරිකාවේ වඩි නාරාධනා කරන්න කිව ලේස්ති වෙන්න නන් දහමුදුරු සියල්ලෝටම මතක් කරා සියලුම භික්්ෂුන් වහන්සේලා පහුවදාම පාතරසිවුරු අරගෙන දහස් ගණම් භික්‍ෂුරන් වහන්සේලා එක පෙළට භාගතුන් වහන්සේගේ පසු පස්සේ වඩීන තීරණය කළා. තිෙ මුළු නගර පුරාමාරංචයේ පැතිරලා ගිය මිත්‍යා දෘෂ්ටික ගත්තිකයෝ හිතනවා. යමුවාද අපේ පසමිතුර මැරෙනව බලන්න අන ඉතිං රත්තරම්පාට ශරීරයක් තිබුණත් මොකද අදොඔහු කොඩු වෙලා විනාශ වෙලා යන වනි ක මිතිා දුෘෂ්ටික ගත්තු අය නගර වටේ අට්ටාල බැඳගෙන බුදුරජන් වහන්සේ විරාශ වෙනවා දකින්නේ කැමැති වෙලා ඒවට වෙලා ඉන්නවා ගෙවල්වල වහලවල්ලුද ගස්සු අතූඩ මේවයි නැගගෙන බලාගෙන ඉන්නවා සම්මාධිතික ගත්තකය ඔහිතනවා හෙට බුදුරජාණන් වහන්සේගේ මහා ආශරයක් දකින්න පුළුවන් හෙතාපගේ භාගතුන් වහන්සේ මහා බුද්ධානු භාවයක් දකින්න පුළුවන් එහෙම කියලා සම්මාධිට්ටික ගත්තු අය නගරි වටට අට්ටාල බැඳගෙන ඒමත නැගගෙන බලාගෙන ඉන්නවා බාගතුන් වහන්සේ නාලාගිරි ඇතාව දමනී කරන විදිහ බලන්න ඇත්ගෝව්වාර පැත්ති ඇතාට රාකල දාසයක් පෝලා ඇතාව කොලක්්පු කරවනවා හින්ඩුවෙන් ඇනලා ඇතාව තරහා ගස්සවල ඒ මාර්ගී දිග ඉදිරියට එවනවා දැ එතා මාලිගා විදල දූවිලි කමින් මාර්ගී දිග ඉදිරියට එනවා. බුද්ධ ප්‍රමුක මහා සංගරත්නය දැන් නගරයට වැඩම කරනවා නාලාගිරි හස්ත රාජා දුරින් එනවා දැකපුූ. රිපුත්ත හරහතන් වහන්ේ භාගයතුන් වහන්සේ ළඟට ඇල්ල කියනවා ස්වාමීණි තාත්තට කරදරයක් වෙනකොට ලොකුපුතා තමයි තාත්තව වේරගන්නේ ස්වාමීණය උ වහන්සේ අවසර දෙනමන මම මේ නාලාගෙර ඇතාව දමනය කරන්න කියනවා භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේව නතර කරනවා සාරිපපුත්ත හොම ඉන්න කියනවා. ඊලට මහා මුගලන් මහරහතන් වහන් සිදිරිපත් වෙනවා මුගලන් මහරහතන් වහන්සේවත් අතර කරනවා ය විදිට අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාම ඉදිරිපත් වනාම උන්වහන්සේල්ල සියල්ලෝම නතර කරනවා න සෝවාන් පලි පමණක් ලබාගෙන හිටපු මහා ආනන්දයන් වහන්සේට බුදුරජාන් වහන්සේ කිරහිතර ප්‍රමාණ ස්‍රද්ධාවනිසා භාගතුන් වහන්සේගේ වචනීවත් පිළිගන්න නැතුව භාගතුන් වහසේගේ ඉදිරියෙන්ගි හිල්ලා වැඩයි දෙගෙන මෙහිමි හිතනවා. ඇතුන මුලින් මාව මරන්න මාව මරලා ඔන්නම් භාගතුන් වහන්සේ මරන්න. එහෙම කියාගෙන ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්ස ගදිරෙන් හිටගත්තා. ඒ වෙලා විදී. බුදුරජන් වහන්සේ ආනන්ද හාමුදුරුවට ඉවත් පෙන්න්නේ කිව්වත් ඉවත්නොවේච නිසා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ මහා බුද්ධහානු භාවෙන් දේවදත්ත හාමුදුරුවන්ව වැඩඉන්න පොලෝපිටම් මරගෙන භික්‍ෂුන් වහන්සේලා දහස් ගනන් මදධ්‍යෙ කෙලවරීමම නතර කර. නන්ද හාමුදුරුවන් අත් තැරල යෙන්නේ දහස් ගණම් භික්ෂුන් වහන්සේල පසු පස්සෙ කෙලවරම ඇයිහෙම කරන්න හේතුව ආනන්ද හාමුදුරුව නවත්තන්න නවත්තන්න භාගතුන් වහන්සේ ළඟටයනවා ඒක නතර වෙන්නේ මොද ආනන්ද හාමුදුරුවන්ට භාගතු වහන්සේ පිළිබඳව සද්ධ හාවක් තියන්නේ න් පලය පමණක් ලබා ඇති බිචි නිසාම දුක්ක ශෝකය කියනදේවල් දැන නවා නමුත් භාගිතුන් වහන්සේ ආනන්දහාමුරුවන් දහස් ගනම් භික්ෂුන් වහන්සේ අතරමගේ මන අතරකරියයි නැවත තානන්ද හාමුදුරුවන්ට ඉස්රාටෙන් නම් අර දහස් ගනම් භික්ෂුන් වහන්සේ පහුකරගෙන ඉස්රාටෙන් ඕන එහෙමෙන කොට වඩිනටිකක් කාල කරවා. අතර වෙලාව ප්‍රමාණවත් භාගතු වහන්සේට නාලාගිරී ඇතාව දමනය කරන්න. දූවිලි පොළොව කමින් දූවිලි අවස්සමි ඉදිරියට හම්බෙන ගෙවල් රථ මෙව විනාශ කරමින් නාලාි ඇ භාගතු වහන්සේ වෙතේ ගවන් කරනවා. අන්නේ වෙලාවිදී බලන්නා අපපු එක්තරා කාන්තාවක් තමන්ගේ ඇකේ රඳවාගෙන් හිටිපු දරුවා ඒ අතරට වැටිනවා භාගතුන් වහන්සේ නාලාගිරිය ඇතැයි අතරට වැටිෙනවා ඒ වෙලාවිදි නාලාගිරිය ඇතා දරවා හඬන ශබ්දය හලා ඒ දිසාවට හැරුණ භාගතුන් වහන්සේ ඇතාට කියනවා ඇතුමි නම්ඹව එව්වේ නොදන්න නොදරුව මරන්න නෙවී. නම්බට රාකලදාසයක් පෝල එව්වේ මාව මරන්න. එනිසා මාව තිෙන්න්න කියනවා. තේවෙලා විදී ඒ මදුරස් ස්ොරයෙන් නඟපු හඬ අහපු නාලාගිරි ඇතාගේ හිත මුරුදු වෙනවා. හිතේ තිවිච්චාර දෙැවිච්ච ගින්න නිමිලයනවා හරියට රත්තච්ච යකඩයකට වතුර ටිකක් දැම්මවාකි. බ්‍රක්්මස් ස්ොරෙන් දෙසපු ඒ වච්චන පෙළට ඇහුන්කන් දුන්නු ඒ මදුරස් ස්ොරයට හිතගියපු නාලාගිරි ඇතාගේ හිත දමනයවනා. ඒ ලාවිදී හොඩවැල පහලට දාගෙන දිගහැරල තිබච්ච කන්දික නවාගෙන පාද හතර බිමට හොවාගෙන භාග්‍යතුන් වහන්සේ දිහා නාලාගිරි ඇත්තා බලාගෙන ඉන්නවා ඒ විලාවිදදි බුදුරජාන් වහන්සේ නාලාගෙරි හස්ති රාජ්‍යාවත ඇවිල්ලා. ජාල හත්ත පාදෝ මුදුතලන හත්ත පාදෝ කියනමිනිම මහාපුරුෂ ලක්ෂණ යුක්ත ශ්‍රී හස්තයෙන්. නාලාගෙරි ඇතාගේ හිස්සමතත්ත තබලා භාගිතහන්සි මෙහෙම කියනවා. මා කොං්ජර නාග මා සදෝ දුක්හංග කුංචර නාග මා සදෝ. ඇතු බුද්ධ නාග්‍යයන් වහන්සේලා එක්ක ගැටන්නපා බුද්ධ නාග්‍යයන් වහන්සේලායක ගැටුණු කෙනෙකුට සසරෙහි සැපයක් නම් ලැබෙන්නේ නෑ සංසාරය කවදාවත් සුගතිය උරුමවෙනි නන්නේමිනි මේ විදියට ගාථ දෙකක් දේශනා කරාම නාලාගෙරි හස්ති රාජාගේ හිත අප්‍රමාණ ප්‍රීතියකින් පිනාගියා. භාගෙතු වහන්සේගේ ශ්‍රී හස්ය නාලාගෙරි හස්ති රාජාගේ හිස මත තබද්දී එදා රැස්සලා හිටපු දස දහසක් සක්වලවල්වල දෙවිවරු බ්‍රහ්මිියෝ මහා හයිියෙන් සාදුකාරදුන්නලු. උහන්සට ඊතරම් ප්‍රීතියක් ඇතිවෙලා තියෙනවා. ඇති නොීතිය ද මේ තරම් හා උත්තමන් වහන්සේ නමකගේ ශරීරය තමන්ගේ ශරීග්‍රීහි ගෑවෙනකුට ශරීරී ස්පර්ශ වෙන කොට බහෝෂාව කෙන් වහන්සලට ලැබිල තියෙන ඉඩ පාදන් ස්පර්ෂ කරන ඉඩ විතරයි නනමුත් නාලාගරිී හස්තරාජාගේ හිස බාගතු වහසගේ ස්ශ්‍රී හස්තිය පිමැද්ද අස්තරජය මොනතරම් පු්්‍යවන්තේ. ඉතිඒ වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාම නාලාගිරී ඇතා තිරිසනෙක් නෝනන. මේ වෙලාවේ දේශනාකරපු මේ ධර්ම කාරණාව අවබෝධ කරගෙන මේ මොහොතේම සෝවන් පලේ ලබන්න තරම් පීදයක් කිවවෙයි පද. තිරිසන් සතිෙක් නිසා සද්ධහව විතර ඉපදුණී භාගතුන් වහන්සේ නාලාගිරි හස්තිරාජයා තිසරණයේ පිහිටබල සීලයේ සමාධන් කරවල බුදුන් සරණයන ශ්‍රාවකයෙක් බවට පත් වනා ති එදා නාලාගරි හස්රාජයා බුදුරජාන් වහන්සේකිරි අප්‍රමාණ ස්‍රද්ධවක. භාගතු වහන්සේ දිහාාවවට පිටු පස්ස නොහරවා පසුපසින් පසුපසට පසුපසින් පසු පසට පිතුන රජුගේ ඇත්හලට යනකං නාලා කිරි ඇතා ගිහිල තියෙනවා. තට හිතල බලන්න මේ බුදුන්සරණ ගියපු තිරිසන්ගත සතා භාගතු වහන්සේ කිරි සද්දහව පිහිටෝපුු විදිය. මාරක පල්ල බලනිමී අප්‍රමාණ සද්ධාවකින් බුදුන්සරණ ගියපු තිරිසන්ගත සතාභාගතුන් වහන්සට කෞුරව කරපු විදිය. ඒ තිරිසන්ගත සතාට භාගතුන් වහසේ දැනු දිිය තිපතුනේ අපිත් හරියට බුදුන්සරණ ගියාද නැද්ද කියලා මගේ තැන පරික්ෂා කරල බල පුළ මිනිුම් දණඩක්ේ හරියට භාගතු වහන්ේ අදන ගැනද සරගීල තියන කියලා මට බුදුරජාන් වහන්සේගේ සරණ හැර අන්සරණක් නෑ කියල කිව්වට පවුතුන අපි ඕන තරන් ජීවිතය අවස්ථාතින භාගතු වහන්සේ වතාහරීන අප භාගතු වහන්සේ පැත්ත හිටගන්න ශ්‍රාවකිවමනින් එ අපිත් බුදුරජාන්හන්සේ ළඟට ගියාම භාගතු වහන්සේ ලඟින් ඒවත් ෙන්න්න ඕන නිමේ විදිිය සද්ධාවකි. අඩුම තරමේ අපහසුවක් තියෙන මනං භාගතු වහන්සේ වැඩඉන්න විහාරෙන් එලිය ටෙනකංවත් පින් ඔතුන අපට භාගතු වහන්සේගේ දෙසට පිටුපාන්න ඇතු වෙන්න පුළුවන්න ඒ මට්මට අප සද්දාව දියුණු කර ගඩු එහෙම නැතුව පින්හතුන අපට ප්‍රයෝජනයක් නෑකින් එහ නැතුව අපට ප්‍රියයෝජනයක් ලැබන්නේකින් අප භාගතුන් වහන්ස ගරි සද්ධහාව තියෙනවන්න ඉහෙම හිතන්න අපි භාගතුන් වහන්සේගේ ළඟට ගිහිල්ල නැවත එනේකනෙවෙයි අඩුගානේ භාගතුන් වහන්සේගේ ළඟයින්න කංවත් පින් වතුන අපට සමහර වෙලාවට හරි සවද්දාවක් හිතට නැගින් න්නේනි දැන් සමහර වෙලාවට බලන් අපි පින්වතු කල්පනා කරල් ුදුරජන් වහන්සේ ළඟගි හිල්ලා අපි කායික ඉරියෝ පාවිච්චි කරන කොහොමද. අපි වන්දින කොට භාගතුන් වහන්සේගේ දිහාාවට පාදිගු කරගෙන වදන්නේ. සමහර වෙලාට චායරෝපය ලබාගන්න භාගතු වහන්සටි පිටු පාලා. අ කෙනෙකුගේ ළඟයින්දගෙන චායරෝපයක් ගන්නු වගේ තමයි සමහර වෙලාවට භාගතුන් වහන්සේගේ ළඟට ගහිල්ල බාගතු වහසට පිටුපාල චයරෝපය බාගන්නන්නේ එකත් බුඩාක් දෙනකොට පන්නේ අර විනෝ දෙ වෙන්න පුළුවන් දර්ශනයක් වඩ සමහරයි ගිහිල්ලා මල් ගස් ළඟ ගස් ළඟ ඇලවල් ඟ දඇලි ඟ මුොහුද ළඟ වෙරලේ එහෙම චයරූපය ලබා ගන්න වගේ තමයි භාගතුන් වහන්සේ ළඟට ිහිල චයරෝපය ලබාගන්න හරියට භාගතුන් වහන්සේ අවබෝධ වෙනේ භාගතු වහන්සේ ළඟ පින්හතු අප පි වචන භාවිතා කරන කොමද බලන්න අපි කොයිතරම් ශබ්දන්ද ාගතුන් වහන්සේ ලඟ කතා කරන්න දවසක් යසෝජ කියලා එක්තරා දීවරයෙක් පන්සේ දෙනෙක්ක එක මේ සාසනය පැවිදි වෙල්ලා බුදුරජාණන්හන්සේ ළඟටයනවා ඕදවරෝ අදත් අපි දකිනවනේ දීවරගෘතිීදී මේ මාදැල් ලදිනකොට ඔවන් කොයිතර මදික ශබ්දයෙන් කතා කරනවාද කියලා ඒ නිසා ඔවුන්ට සභාව මේ පින්වතුන් ලැබෙල තින එක්තරා ලක්ෂණය ඔන්ට හිනින් කතා කරන්න බෑ ඔවන් හ හරි ශබ් දයි විශාල ශබ්දයක් තමයි හැයිනි පේවෙලාවිදී යශෝජ තෙරන් වහන්ස ඇතුු පන්සසියක් දෙනා ජේතවනාරාමයට ඇවිල්ලා හිමින් දහම්කාරණාවක් කතා කරනේ නමුත්තර ඔුන්ගේ පුරුද්ධට හයියෙන් කතාාවෙනවා. ඒ හයිියෙන් එහෙනෝ පිටට බුදුරජාහන්සේ ආනන් දහමුදුරන්ගේ අහන්න ආනන්ද කෞදර මාළුකාරයෝව වගේ ටිකක් කියල කතා කරන කියලා. භාගතුන් වහන්සේ ානන් හාමුදුර කිව්වම ම පිස කිය භාගතුන්සේ කියන්නේ වහාමයි පිරිසට කියන්න බුදුරජාන්හන්සේ පිරිසව දකින්න කැමතින වහම පන්සල යන්න කියලා එවා ඔවුන් තියාගතනය පන්සල ැ ඔවුන් අසත්ද ගියන අලුත පැවිදිල රාවත් ඔවුන් හිතන්නේ අපගේ වැරැද්දක් නිසාමයි භාගතු වහසේ අපි වෙවී මට කිය ගන්න ඕන මති බුණේ පින්හතුන බුදුරජාන් වහන්සේ ශබ්ද කරනවට කැමැතිනේ නොමු අපේ පින්වතුන් මොහොතක් රුවන් වැලි මහා සෑළඟටකි හිල්ලලා බලාගෙනඉන්නකෝ ඒ ස්වර්ණමාලි මහා සෑලඟ මිනිස්සු කොවිමත කතා බහ කරන්න කියලා ප දීවරය පිරිසක් නවේ ම යුධ පිටියක් වගේ තමයි සමහර වෙලාවට ඒ තැන්වල අපට හඬවල් ලහේී එතරම් මහාදික ශබ්දයක් තියන්නේ චපන භාගතුන් වහන්සේ කිරී ගෞරුවයක් නෑ බුදුන්සරණ ගියපුත් තිරිසන්ගත සතාට තිය මටමට සද්ධාවක්වත් ඒ සතාට ඇතිවවෙච්ච සද්ධහාවෙන් මහිතන්නේ සයම් පංගුවක්වත් අපිට නෑ ෙම වෙලා තින්නේ අපිඒ තැංවලට පුරුද්ධට ගියට භාගතුන් වහන්සේ අවබෝධ කරගෙන තැන්වලට යන්න තිකමයි ඒ වෙන්නේ ලොකු පාඩවා හොද අපි භාගතුන් වහන්සේ අසතුටු කරනවා කියන එක ලොකු පවා එනිසාේ පංගතුම් හරියට භාගතු වන්සේ අඳුරනාගෙන සරණ යන්න නාලාගිර හස්තිරාජයා වගේ බුදුන් සරණය ශ්‍රාවක බවට පත්ෙන්නේ. එසේ බුදුන් සරණයන්න පංවතුම් හැමදිනාටම මේ උතුම්ම සද්ධරම දේශනාව උපකාරවේවාකෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා. හොඳ එහමන අත දවසේ මේ උතුම් සද්ධරම දේශනාව විදිහයට මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවිං දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වයගෙන කටුතු කරන ලබන්නේ. මහනුවර දංගොල්ල උද්‍යාන මාවතයංක විසිය නිවසේ පදිංචි එඩෝ වනගසූරයේ පියාණන්ට හා අමරා කහවත්ත ලියනගේ මෑනියන්ට නිදුක් නිරෝගී සුවයේ ප්‍රාර්ථනා කරමින් දියනය ලක්මිනිී වනිගසෝරයේ බෑනනුවන් දිමුතු දැල්දනය සහ දිහන්සා දැල්දීනය මිනිපිරිය කිය මිනිමී පින්වතුම් පිරිස ති දියණිය බෑනනුවන් සහ මිනිපිරිය තමයි එ දෙමවපියන් දෙපළ තාාශිරුවාදය කරමින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වෙය දරන්නේ එම නඟ පියඇත්තන්ගේ මූලික බලාපොරොත්තුව හැටියට LW වනිකසෝරයේ පියානන්ටත් මරක් කහවත්ත ලියනිගේ මෑනියන්ටත් අපි මුලි මාශිරුවාදේ කරමු එපින්ගන්ත දෙපලට නිදුක් නිරෝගය සෝපත් භහවේ ලබේවා කායික මානසික සෝපත් භහවේ ලැබේවා ඔවුන් දෙපලගේ අනාගත ජීවිත යහපත්වේවා සෝපත්තේවා ඒ මාපිය දෙපලට ලැබූ බුද්ධ ශාසනය තුළ තවත් ධර්මයකිරී හිත පිහිටුවාගෙන මන්ගේ නිර්වාණාව බෝධයට මේ බුද් සාාසනීහි තවතවත් බොහෝ හිත සුව පිණිස කටයුතු කරගන්නට ශක්තිය දහිරිය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාධෝ කියා සෙත් ප්‍රාර්ථනා කල් ආශිරුවාදය කරනවා එවගේ රැස් කරගත්තු හැම පිනක්ම ලක්මිනි ව එක සූරිය දේනියටත් දිමුතු දැල්දනය බෑනනුවන්ටත් එවගේම දිහන්සා දැල්දනය මිනි පිරිියටත් අපි ආශිරුවාදයක් කරනවා හැමනාටමත් නිරෝගී සෝපත් භාවී ලැබේවාඒ හැමදිනාගමත් සියලු බලාපොරොත්තු පාර්ථනා සියල මුදුන් පත්්‍රේවා කායික සුවපත් භාාවය මානසික සෝපත් භාවය සැලසේවා කරන කියන සියලු කටුතු සර ප්‍රකාරම සාර්ථකමත් පේවා ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල ඉටු කරගෙන ලැබූබුද්ධ ශාසනීතුළ තවතත් බොහෝසීම ධර්මී හිත පුරුදු කරගන්න දම්මානු දම ප්‍රතිපදා වඩන්නට ඔඩු ශක්තිය දහිරිය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිරවාදය කරනවා. එවාගේම දෙපර්ශයවේම මිය පරලෝගියපු සේලු ඥාතින්ටත් වර්ග පරම්පරාවේ මිය පරලෝගය පු හැම දෙනාටමත් පින් අන මෝදන් කරනවා. එවගේම සුජීවතවස්සිරන හැම දෙනාටමත් ආශිර්වාදය කරන දේශකයන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරනවා එම රැස් කරගත්ව හැම පිෙනක්ව හැමදිනාට මඩුවක් නැටු අනුමෝදන් වේවා එවගේ ඔවුන් හැමදිනාටමත් ඔබා පැහැමදිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරීං සුක සහගත ප්‍රතිපදාවං උතුම් චතුරාරි සතති ධර්මය ඔබෝධ කරගන්නට මේ උදාාර කුසලානි සංසධර්මය පාර්මී ධර්මයක්ම වේවායි සාධෝසාධෝ සාධෝ කියා ප්‍රාර්ථනා කරගම. ආකා සට්ටහා චබුම් මට්ටහා දීවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනන් චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධසාාවකන්. ධර්මාණු සස්නවස්ශ්‍රමණය කර ඔඋස්ස දැතුනි හැමදරාටක ධර්මාබෝධය ලැබේබයි කෙළ ප්‍රාථනා කරනවා ටന ධර්මාണ സ നාව ධർമ ධ ക്ക තු അ දන වදාാල. ෞරു പගේപ න්ත ് දි്രാന හන්ස.അവസරയ പിനත් ൂച്ചപාത ാත්‍ර මහින්ද ගෞරුුණ අපගේ කල්്යා න තരන් හන්සේට് നදුක් നീോග് ആශවාධയം സയമ ලැබේ ായക്കලා.അ මඳ നാം ാධന നමේ പ്രාതന කරമോ സධහ സാධහ സാധോ സ ദമണ സ ന ന സനാപ പරදා ത് ෙන കට තුുന്ന . නහු දංගොල ද්‍යහනාවතයන්ක සිහයනිමසේ පතිංචි. LW වනිගසූරිය පයානන්ට සහමර කහවත්තලියනගේ මෑනියන්ට නිෙදුක් මරෝගේ සූපත් භාවය ප්‍රාථනා කරමින් ඒ පින්වත්ත දෙමාපිය දෙපලගේ ආදරණිය දයනිය ලක්මිනී වනිගසූරය ෑනනුවත් දෙමුතු දැල්දනිය සහම් මිනිිරිිය දිහන්සා දල්දදින යන පින්මත්ත පිස විසින්. එ පින් අත පිරිස කියරමු බලාපොරොත්තු ප්‍රාත්ථණයා කරමි්ිසද වස්සාලවේවා. හැමදිනාටම ධර්නමාබෝ තිහමලැබේයි. ්‍රාතනායයි කරමින් සූදනන් වන්නේ ඔබයවිත ගෙනාමේ වටිා ධර්මානු ශවාස්සනාව නිවාා කරමින් නපගෙනි හනින් සමකනයනටයි. තවත් මෙවෙනි ධර්මානු ශාස්සනාවක් ඔබයත ගෙනනීමේ බලාපොරොත්ව ඇතිව අවසරයි ඔබගෙනනි ාහලින් සමකෙනයන්නට. සියලු දෙනාටම සම්හා සම්බදු සරණයි.